සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් අත්ථ දත්තං පරත්තේන බහුනා පිනහාපයේ අත්ථ දත්ථ මබිඤ්ඤාය සදත් පසුතෝ සියති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම උදෑසන ටික වෙලාවක් ධර්ම ශ්‍රවණේ කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ අත්ත වග්ගයේහි සඳහන් වෙන අවසාන ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් ඉතා වටිනා කාරණයක් අපට සිහිපත් කරනවා. අපි නිරන්තරයෙන් සමාජයේ අහලා තියෙන්නේ කතා බහ කරන්නේ ආත්මාර්ථකාමී නොවි පරාර්ථකාමී විය යුතුයි. ආත්මාර්ථය පසෙක දාලා හරි අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි කියන විදිහේ අදහසක් අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. නිරන්තරයෙන් සමාජයෙන් ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ තුලින් ඊට වඩා වෙනස් පැත්තකට අපේ අවධානය යොමු කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අත්ථ දත්තං පරත්තේන බහුනා පිනහාපය. යම්කිසි කෙනෙක් ඉතා විශාල පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්නට එපා. ආත්මාර්ථය අතහරින්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ ආත්මාර්ථය පසෙක දාලා පරාර්ථය වෙනුවෙන් කැප වෙන්නට කියලා. බුදුරජාණන් වහන්සේ මෙහිදී මේ ගාථාවේදී විශේෂයෙන් දක්වනවා ඉතා විශාල පරාර්ථයක් වෙනුවෙන්වත් ආත්මාර්ථය නැති කරගන්නට එපා. නමුත් ඊළඟ ගාථා අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ වඩාත් අර්ථවත් කරනවා අත්ථ දත්ථ මබිඤ්ඤාය සදත්ථ පසුතෝ සියා. හැබැයි ඒ ආත්මාර්ථය කියන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න, එහෙම දැනගෙන ඒ සත් අර්ථය සඳහා ඒ යහපත් අර්ථය සඳහා උත්සාහවත් වෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ කාරණේ අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට යොදාගත්තේ මේ ආත්මාර්ථය කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ මුල් කරගෙන දහම් කරුණු ටිකක් පැහැදිලි කරන්නට. ආත්මාර්ථය කියන්නේ මොකක්ද? පරාර්ථය කියලා කියන්නේ කුමක්ද? සැබවින්ම අද සමාජය තුළ මේ වචන භාවිතා කරන්නේ නිවැරදි අදහසින්ද කියන කාරණයත් අපි ටිකක් විමසා බැලිය යුතු වෙනවා. සමාජයේ හුඟක් වෙලාවට ආත්මාර්ථකාමී පුද්ගලයෙක් කියලා කිව්වොත් ඒ තැනැත්තා පටු අදහසක් ඇති ආත්ම ලාභය පිළිබඳව, ආත්ම අභිමානය පිළිබඳව, තමන්ගේ ප්‍රතිලාභය පිළිබඳව උනන්දු වෙන, අනුන් ගැන නොසිතන
පටු අදහස් ඇති පුද්ගලයෙක් හැටියට තමයි හුඟක් වෙලාවට හඳුනා ගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන කාරණය විශේෂයෙන් අපි සැලකිල්ලට අරගන්නට වටින්නේ ඒ සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රකට වෙලා තියෙන කාරණයක්. අපට මෙහිදී තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණේ විශේෂයෙන් වැදගත් වෙන්නේ ඒ සමාජයේ සම්මත වෙලා තියෙන අර්ථයට සාපේක්ෂව බලන කොටයි. කුමක් නිසාද? බොහෝ දෙනා මේ ආත්ම අර්ථය කියන එක නිවැරදිව හඳුනාගෙන කතා බහ කරන බවක් නොපෙනෙන නිසා. ආත්ම අර්ථයයි කියලා අද හුඟක් දෙනා හඟින්නේ ආත්ම ලාභය, ආත්ම සුඛවින්දනය පිළිබඳව උනන්දු වෙන පටු අදහස් වලින් යුක්ත අය. බුදුරජාණන් වහන්සේ සැම විටම ඒ ස්වභාවය එතරම් උසස් තත්ත්වයක් නොවන බව පැහැදිලි කරනවා. තමන්ගේම සැපය කැමති, තමන්ගේම ලාභය කැමති, තමන්ගේම සුඛ විහරණය කැමති, අනිකා ගැන නොතකන, අනිකාගේ යහපත ගැන, අනිකාගේ අභිවෘද්ධිය ගැන නොසිතන පුද්ගලයා හැබැයි මනස දියුණු පුද්ගලයෙක් හැටියට, එහෙම නැත්නම් හැබැයි මිනිස්සෙක් හැටියට හඳුනන්නට පුළුවන් කමක් නැහැ. තමන් උසස් මනසකින් යුක්ත කෙනෙක් නම් තමන් පිළිබඳව වගේම අනුන් පිළිබඳවත් සිතන්න, කල්පනා කරන්නට පුහුණු වෙන්නට ඕනේ. තමන්ගේ යහපත ගැන වගේම අනිකාගේ යහපත ගැනත් සිතන්නට පෙළඹෙන්නට ඕනේ. එනිසා තමයි සමාජයේ බොහෝ විට අපි කතා බහ කරන්නේ ආත්මార్థකාමී නොවි පරාර්ථකාමී වෙන්නට උත්සාහ කරන්න. නමුත් මේ ආත්මార్థකාමී කියලා අද සමාජයේ භාවිතා කරන මේ වචනය තුලින් හැබැයි ආත්ම අර්ථකාමී බව නොවේ, ආත්ම ලාභය හරි, ආත්ම සුඛ වින්දනය හරි, ආත්ම අභිමානය හරි, අන්න ඒ වගේ පටු අදහසක් තමයි හඳුනාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේදී දේශනා කරන ආත්ම අර්ථය කියලා කියන්නේ මෙලවත් පරලවත් තමන්ට යහපත සිදු කරගන්නා ස්වභාවය. ඒ වගේම මේ සසර දුකින් නිදහස් වෙන්නට ප්‍රතිපත්ති පුරන ස්වභාවය. ආත්ම ලාභී, ආත්ම සුඛ විහරණයට ගිජු වෙන ඒ පටු ආකල්පවලින් තමන්ගේ මනස නිදහස් කරගෙන ක්ලේශ ධර්මයන්ගෙන්, අසත් ධර්මයන්ගෙන්, පාප ධර්මයන්ගෙන් තමන්ගේ මනස නිදහස් කරගෙන තමන් යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නට උත්සාහවත් වෙනවා නම්, මෙලව පරලව තමන්ගේ අභිවෘද්ධිය පිළිබඳව සැලකිලිමත් වෙනවා නම්, අන්න ඒත නැත්තා හැබැයි ආත්ම අර්ථකාමී පුද්ගලයෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. මෙතනදී අපට වඩා වැදගත් වෙනවා මේ අර්ථ කියලා කියන්නේ මොකක්ද? ආත්ම අර්ථ, පර අර්ථ. මේ අර්ථයයි කියන වචනය බොහෝ අදහස් තියෙන වචනයක්. මෙතනට අපට ගැළපෙන කාරණය අර්ථ කියලා කියන්නේ ඵලයට අර්ථයයි කියලා කියනවා. අභිවෘද්ධියට අර්ථයයි කියලා කියනවා. ධනයට අර්ථයයි කියලා කියනවා. මේ අදහස් අපට මෙහිදී මේ අර්ථ කියන වචනයෙන් ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් වර්තමාන සමාජයේ ආත්මార్థකාමී කියලා කියන්නේ අර ධනය, මිල මුදල්, රැකී රක්ෂා, ව්‍යාපාර, තනතුරු, කීර්ති, ප්‍රතිලාභ, ඒ වගේම කායික සැපය, බාහිර පහසුකම්, මෙන්න මේවායින් ආඩ්‍යව ජීවත් වෙන්නට කැමති කියන අදහසින් තමයි වර්තමාන සමාජයේ මේ ආත්මార్థකාමී කියලා ගොඩක් වෙලාවට සඳහන් කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේදී ආත්ම අර්ථය කියලා හඳුන්වන්නේ මිනිස්සෙක් හැටියට මේ ලෝකයට ජනිත වීමේ උසස් ඵලය නෙලා ගන්නට. ඒ වගේම මිනිස්සෙක් හැටියට මෙලොව පරලොව අභිවෘද්ධිය සිද්ධ කරගන්නට, මනස වැඩි දියුණු කරගන්නට, මනසේ පහළ වෙන අසත් ධර්ම, පාප ධර්ම දුරු කරන්නට, එසේ දුරු කරලා මනස සංවර්ධනය කරන්නට යම් කිසි කෙනෙක් උත්සාහවත් වෙනවා නම් අන්නේ තැනැත්තා තමයි තමන් වෙනුවෙන් හැබෑම යහපත සිද්ධ කරගන්නා තැනැත්තා. තමන් වෙනුවෙන් හැබෑවටම අභිවෘද්ධිය ඇති කරගන්නා තැනැත්තා. හැබෑවටම තමන් ධනවත් වෙන තැනැත්තා. ධනය කියලා අපි මිල මුදල් වලටත් භාවිතා කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා සන්තුට්ටි ධනං, සතුට පරම ධනයයි.
ඊළඟට සප්ත ආර්ය ධනේ හැටියට සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියං ධනං සුත ධනංච චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං කියලා සඳහන් වෙනවා. සද්ධාව පුද්ගලයාට ධනයක්, ඒ වගේම සීලය ධනයක්, බහුශ්‍රත භාවයේ ධනයක්, ඒ වගේම ලැජ්ජා බය ඇතිව කටයුතු කිරීම, ඒ කියන්නේ පව්කම් කරන්නට ලැජ්ජා වෙන ස්වභාවය, පව්කම් කරන්නට පසුබට වෙන ස්වභාවය පුද්ගලයාට මහත් වූ ධනයක්. ඒ වගේම පරිත්‍යාගය පුද්ගලයාට ධනයක්, ඒ වගේම ප්‍රඥාව මිනිස්සෙකුට මහත් වූ ධනයක්. මේ කියන ලද මානසික ගුණාංග ආර්ය ධනේ හැටියට හඳුන්වනෝ. අර මිල මුදල්, ව්‍යාපාර, භෞතික සම්පත් ආදියත් ධනේ හැටියට සලකනෝ. මේ කියන ලද මානසික ගුණාංගත් ධනේ හැටියට සලකනෝ. ඇයි මේ දෙකම ධනේ හැටියට සලකන්නේ? ධනය යනු සැප ලබා දෙන්නට හේතු වෙන මූලික කාරණාවලට තමයි ධනයයි කියලා කියන්නේ. යම්කිසි කෙනෙකුට මිල මුදල් ආදියත් සැප ලබා ගන්නට උදව් වෙන නිසා ඒකත් ධනය කියලා හඳුන්වන්නට පුළුවන්. හැබැයි මේ මිල මුදල් ආදියෙන් අපට සුවපත් වෙන්නට පුළුවන් වෙන්නේ ඉතාම තාවකාලිකව. යම්කිසි කෙනෙක් මනස තුල සද්ධාව ඇති කර ගන්නවා නම්, ඒ වගේම සීලය ඇති කර ගන්නවා නම්, බහුශ්‍රත භාවය, ඒ වගේම පව්කම් කරන ලැජ්ජ බව, ලැජ්ජ බය, පරිත්‍යාගශීලී බව, ඒ වගේම ප්‍රඥාව, මෙන්න මේවා ඇති කර ගන්නවා නම් ඒ පුද්ගලයාට తాවකාලික සැපයක් නෙමෙයි, සාංශාරික වශයෙන් මහත් වූ සැපයක්, මහත් වූ અભිවෘද්ධියක් සිද්ධ වෙනවා. එනිසා තමයි මේ ශාසනයේහි ආර්ය ධනේ හැටියට ඒවා සලකන්නේ. දැන් මෙතන මේ ආත්ම අර්ථය, පර අර්ථය කිව්වෙන් පස්සේ ඔය විදිහට පුද්ගලයෙකුට ලැබෙන හැබෑම යහපත, මෙලෝ පරලෝ અભිවෘද්ධිය ඇති වෙන කාරණා තමයි මෙහිදී අර්ථය කියන වචනයෙන් විශේෂයෙන් අදහස් කෙරෙන්නේ. ඒ වගේම මිනිස්සෙක් හැටියට ලැබිය යුතු උසස් ඵල නෙලා ගන්නට, මිනිස්සෙක් හැටියට ලැබිය යුතු මනසේ ගොඩනැගිය යුතු ආර ධනය ගොඩනගා ගන්නට යම්කිසි කෙනෙක් උනන්දු වෙනවා නම් අන්නේ තැනැත්තා ආත්ම අර්ථය සඳහා ක්‍රියාත්මක වෙන සත්පුරුෂයෙක් කියලා කියන්නට පුළුවන්. දැන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී දෙවැනි ගාථා අර්ථය පැහැදිලි කරන්නේ අත්ත දත්ත මබිඤ්ඤාය සදත්ත පසුතෝසිය. මේ ආත්මාර්ථය කියන්නේ මොකක්ද කියලා හරියට දැනගන්නට ඕනේ. හුඟක් දෙනෙක් ආත්මාර්ථය කියලා අර භෞතික සම්පත් තමයි අපේක්ෂා කරන්නේ. බොහෝ දෙනා ආත්මාර්ථය කියලා ඒ ධනයට තෘෂ්ණාව ඇති කරගෙන, මසුරුකම් ඇති කරගෙන, භෞතික සම්පත් වලට තෘෂ්ණාව ඇති කරගෙන, ඒවයින්ම සුවපත් වෙන්න, ඒවයින්ම અભිවෘද්ධියටපත් වෙන්න තමයි සමහරු කල්පනා කරන්නේ. ඒවත් ජීවත් වෙන්නට අත්‍යවශ්‍ය කාරණා තමයි පෙනුතුනේ. නමුත් ඒවයින් අපේ මනස කෙලසා ගත්තොත් ඒ පුද්ගලයා සුළු දෙයක් නිසා වටිනා මහා දෙයක් තමන්ට නැති කරගන්නවා. ඒ භෞතික සම්පත් කියන ඒවා తాවකාලිකව විනාශ වෙලා යනවා. ඒ తాවකාලිකව විනාශ වෙලා යන දේ නිසා මනසේ තියෙන અભිවෘද්ධිය, මනසේ තියෙන වටිනාකම, මනසේ තියෙන ගුණාත්මක බව, manussකම තමන් නැති කරගන්නවා නම් ඒ තැනැත්තා පොඩි දෙයක් නිසා ලොකු දෙයක් අහිමි කරගත්තු තැනැත්තෙක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආත්මාර්ථකාමී වෙනවා නම් ඒ ආත්ම අර්ථය කියන්නේ මොකද්ද කියලා හරියට දැනගන්න ඕන. දැනගෙන අන්නේ සත් අර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. සත් අර්ථයයි කියලා කියන්නේ යහපත් අර්ථය, නිවැරදි අර්ථය, තමන්ට මෙලොව පරලොව અભිවෘද්ධිය සිද්ධ කරන්නා වූ අර්ථය. ඒ නිසා ඒ සත් අර්ථය මොකද්ද කියලා තේරුම් අරගෙන, ආත්ම අර්ථය මොකද්ද කියලා තේරුම් අරගෙන, ඒ ආත්ම අර්ථය ගොඩනගා ගන්නට උත්සාහවත් වෙන්න, ඒ සත් අර්ථය ගොඩනගා ගන්න උත්සාහවත් වෙන්න බොහෝ පරාර්ථයක් වෙනුවෙන්වත් ඒක නැති කරගන්නට එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට ඒ කියන්නේ අනුන්ට උදව් කරන්න, අනුන්ට යහපත කරන්න කියලා උත්සාහවත් වෙමින් තමන්ගේ මනසේ තියෙන පිරිසුදු බව කෙලසා ගන්නට එපා. තමන්ගේ මෙලොව පරලොව යහපත පිණිස කරන ගුණධම් වැඩිම විනාශ කර ගන්නට එපා. තමන්ගේ මානසික અભිවෘද්ධිය, මානසික සංරක්ෂණය, මානසික සංවර්ධනය මේවා විනාශ කර ගන්නට එපා කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ. දැන් අපිට මේක ඊටාම ප්‍රකට වෙනවා. බුදුහාමුදුරුවෝ
මේ ගාථා දේශනාව දේශනා කරපු අවස්ථාව පිළිබඳව සලකා බලද්දී තථාගතයන් වහන්සේ තව 3 මාසයකට පස්සේ පිරිනිවන් පානවාය කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ ප්‍රකාශ කරපු අවස්ථාවේ ඉඳලා භික්ෂුන් වහන්සේලා මහත් වූ කැළඹීමට පත් වුණා. තථාගතයන් වහන්සේ තව 3 මාසයකින් පිරිනිවන් පානවා. මොකද උන්වහන්සේ පිරිනිවන් පානට අදිෂ්ඨාන කරාට පස්සේ මහ පොළව කම්පා වුණා, අහස ගිගුරුවා. මේ විදිහේ භූමි චලන ආදිය සිද්ධ වෙනකොට ආනන්ද හාමුදුරුව විමසුවා, ස්වාමීනි කුමක් නිසාද මේ හදිසි භූමි කම්පන ආදිය සිද්ධ වෙන්නේ කියලා. එතනදී තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ, ආනන්ද තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියා. ඒ කියන්නේ ජීවත් වීමේ උත්සාහය, ජීවත් වීමේ කැමැත්ත තථාගතයන් වහන්සේ අත්හැරියා. තව මාස 3කින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා කියලා දේශනා කළා. මේ ප්‍රකාශනයත් එක්කලා භික්ෂුන් වහන්සේලා, රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගත්ත. නමුත් පතඥන භික්ෂුන් වහන්සේලා මහත් වූ කැළඹීමට පත් වුණා. විශාල භික්ෂු පිරිසක් එකතු වෙලා සාකච්ඡා කරනවා, දැන් අපි මොකද්ද කරන්නේ? තව 3 මාසෙකින් බුදුහාමුදුරුව පිරිනුවන් පානවා. එතකොට ඊට කලින් බුදුහාමුදුරුව වෙනුවෙන් අපට මොනවද කරන්න තියෙන්නේ? ඒ වගේම මේ ශාසනය වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ? ඒ වගේම සමාජයේ අය වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ? බුදුහාමුදුරුව පිරිනුවන් පෑවට පස්සේ අපි කොහොමද කටයුතු කරන්නේ? අනාගත වැඩ කටයුතු අපි කොහොමද සැලසුම් කරගන්නේ? දැන් මේවා පිළිබඳව තන තන භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කතා බහ කරනවා. මේ අතරතුර එක්තරා භික්ෂුන් වහන්සේ නම මේ ආත්ම අභිවෘද්ධිය කියන්නේ මොකක්ද, ආත්ම අර්ථය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තු අත්තදත්ත නැමැති භික්ෂුන් වහන්සේ මේ පිරිසට එකතු වෙන්නේ නැතුව පැත්තකට වෙලා හුදකලාව කටයුතු කරනවා. උන්වහන්සේ අර සාකච්ඡාවලට කතිකාවත් වලට එකතුනේත් නැහැ. ඒ අනාගතය සඳහා කරන්නට යන වැඩ කටයුතු වලට උන්වහන්සේගේ කිසිම සම්බන්ධයක් උන්වහන්සේ ඇති කළේ නැහැ. පැත්තකට වෙලා හුදකලාව උන්වහන්සේ නිසොල්මනේ බණ භාවනා කරමින් හිටියා. මේක දැකලා අර අනිත් භික්ෂුන් වහන්සේලා අහනවා, ඔබ වහන්සේට කිසිම හැඟීමක් නැද්ද තව මේ 3 මාසෙකින් බුදුහාමුදුරුව පිරිනුවම් පානවා? ඉතින් ඔබ වහන්සේ මේ කිසි දෙයක් නොවෙන්නා වගේ පැත්තකට වෙලා උදාසීනව අලසකමට ඉන්නවා. ඔහොම ඉන්න එක සුදුසු නෑ. මේ අපිත් එක්කලා එකතු වෙලා මේ කටයුතු වලට නිරත වෙන්න. මේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ අපි අනාගත යහපත සඳහා මොනවද කරන්න ඕන කියලායි මේ කතා කරන්නේ. ඉතින් මේ වගේ පොදු වැඩකට ඇයි ඔබ වහන්සේ එන්නේ නැත්තේ? මේ පොදු යහපත සඳහා ඇයි ඔබ වහන්සේ යෙදෙන්නේ නැතුව මේ ආත්මార్థකාමීව පැත්තකට වෙලා ඉන්නේ ඇයි කියලා අර භික්ෂුන් වහන්සේට චෝදනා කළා. චෝදනා කරලා බුදුහාමුදුරන්ටත් ගිහිල්ලා මේ කතාව කිව්වා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ තමන් වෙත කැඳවාගෙන එන්නට කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිටත් කළා. පස්සේ අර අත්තදත්ත තෙරුන් වහන්සේ බුදුහාමුදුරුව ළඟට වැඩම කෙරෙව්වා. වැඩම කෙරෙව්වට පස්සේ බුදුහාමුදුරුව අහනවා, ආයුෂ්මතුනි ඔබ වහන්සේ දැන් මේ අනිකුත් භික්ෂුන් වහන්සේලා අනාගත අභිවෘද්ධිය සඳහා නොයෙකුත් කතිකාවත් කරනවා, ඒවට සම්බන්ධ නොවි ඔබ වහන්සේ පැත්තකට වෙලා ඉන්නවා කියලා කියන්නේ ඇත්තද? පස්සේ එතෙන්දී අත්තදත්ත තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි ඇත්ත. මම මේ කිසිම සාකච්ඡාවකට කිසිම සංවිධානයකට මම එකතුනේ නැහැ. මම පැත්තකට වෙලා හුදකලාව හිටියා. පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා, ඇයිද එහෙම කළේ? පස්සේ අර තෙරුන් වහන්සේ කියනවා, ස්වාමීනි තථාගතයන් වහන්සේ තව 3 මාසකින් පස්සේ පිරිනුවන් පානවා. ඉතින් මම කල්පනා කළා මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන බුද්ධෝත්පාද කාලයක ඉපදිලා සද්ධර්මය අහන්නටත් ලැබිලා බුදුරජාණන් වහන්සේත් තව 3 මාසෙකින් පිරිනුවන් පානවා, මම තාම ප්‍රතඥයෙක් හැටියටයි ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව පිරිනුවන් පාන්න ඉස්සරලාම රහත් වෙන්නට පුළුවන් වුණොත්, සියලු කෙලසුන් නසන්නට පුළුවන් වුණොත්, ඒක තමයි තථාගතයන් වහන්සේ වෙනුවෙන් මට කරන්නට පුළුවන් ලොකුම ගෞරවය. මේ සද්ධර්මයේ වෙනුවෙන් මට කරන්නට පුළුවන් ලොකුම ගෞරවය ඒකයි. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්
සමාජය වෙනුවෙන් ලෝකය වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකුම සේවය ඒකයි කියලා මට හිතුණා. එහෙම හිතිලා ස්වාමීනි මම එකම රැස්වීමකටවත් සහභාගී නොවි මම මේ පැත්තකට වෙලා හුදකලා වෙලා භාවනා කරන්නේ තථාගතයන් වහන්සේ පිරිනිවෙන්නට කලින්ම මම කෙලසුන්නසා රහත්ත්වයට පත් වෙන්නට ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි කියලා අර අත්තදත්ත තෙරුන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රකාශ කළා. මේ ප්‍රකාශනය කළාට පස්සේ බුදුහාමුදුරුවෝ සාදුකාර දුන්නා. සාදුකාර දීලා තමයි බුදුහාමුදුරුවෝ මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ. අත්තදත්තං පරත්තේන බහුනා පින හාපේ අත්තදත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝසියා. යම්කිසි කෙනෙක් පොදු වැඩ කටයුතු සඳහා කියලා පරාර්ථය සඳහා ක්‍රියාත්මක වෙනවා කියලා හැබෑවටම මිනිස්සෙක් වශයෙන් තමන් විසින් කරගත යුතු අභිවෘද්ධිය නැති කරගන්න එපා. තමන්ගේ මනස දියුණු කරන, තමන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කරන වැඩ කටයුතු පැත්තකට වීසි කරන්න එපා. මහා ලොකු පරමාර්ථයක් කියලා පරාර්ථයක් කියලා හිතුවට ඒ මහා පරාර්ථය කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ යහපත තමන් හඳුනාගෙන කටයුතු කළොත්. තමන්ගේ මනස කෙලෙස් ධර්මයන්ගෙන් දූෂිත වෙලා නම්, තමන්ගේ මනස කිලිටි වෙලා නම් අපිට මොකද්ද අනුන් වෙනුවෙන් කරන්න පුළුවන් උදව්ව? භෞතික වශයෙන් යම්කිසි උපකාරයක් කරන්නට පුළුවන්. හැබැයි සැබවින්ම අනුන්ට පිහිට වෙන්නට නම් අපේ මනසෙහි තියෙන කෙලෙස් ධර්ම අඩු කරගන්නට අපට පුළුවන් වෙන්න ඕන. අපේ මනස පාලනය කරගන්නට අපට පුළුවන් වෙන්න ඕන. අනිකාගේ හැබැයි යහපත සඳහා අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පරිත්‍යාගශීලීව කැපවෙන්නට පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ ආධ්‍යාත්මික ගුණාංග වැඩි දියුණු කරගත්තොත් තමයි ඒ තැනැත්තාටමයි ලෝකෙට පිහිට වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා පරාර්ථය පරාර්ථය කියලා තමන් වෙනුවෙන් කරගන්න තමන්ගේ අභිවෘද්ධිය, තමන්ගේ මානසික දියුණුව, මෙලව පරලව යහපත නිවන සඳහා කරන කටයුතු කවදාවත් නැති කරගන්නට එපා. ඒ නිසා ඒ සත් අර්ථය, ඒ ආත්ම අර්ථය මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන ඒ සඳහා නිරන්තරයෙන් මේ අත්තදත්ත තෙරුන් වහන්සේ වගේ කැප වෙලා කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාට අනුශාසනා කළා. එතකොට දැන් මෙතනදී අපට පැහැදිලිවම පේනවා බුදුරජාණන් වහන්සේ මෙතන ආත්ම අර්ථයයි කියලා හඳුන්වන්නේ ධනය, බලය, නිලතල, කීර්ති ප්‍රසාද, භෞතික සම්පත් නෙමෙයි, මිනිස්සෙක් වශයෙන්, බෞද්ධයෙක් වශයෙන් අපි මේ ලබාගත්තු ආත්ම භාවය තුළ අපට ලබන්න පුළුවන් උසස්ම අර්ථය, උසස්ම ඵලය, උසස්ම අභිවෘද්ධිය, උසස්ම යහපත තමයි අපේ මනසෙහි කෙලෙස් ධර්ම අඩු කරගෙන, කුසල ධර්ම දියුණු කරගෙන සිත පිරිසුදු කරගන්නට උත්සාහවත් වීම. එනිසා සබ්බපාපස්ස අකරණං කියන ගාථාවෙන් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පව්කම් වලින් හැකිතාක් වැළකීලා කුසල් දහම් වර්ධනය කරමින් සිත පිරිසුදු කරන්නට උනන්දු වෙන්නේ. ඒක තමයි ලොකුම ආත්ම අර්ථය. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අර පරාර්ථය සඳහා කියලා මේක නවත්තන්න එපා. මේක නැති කරගන්න එපා. මේක නැති කරගත්තොත්, ඒ කියන්නේ තමන්ගේ මනස කෙලස ගත්තොත් අපිට ලොකු පරාර්ථයක් කරන්නට හම්බ වෙන්නේ නැහැ. දැන් අද සමාජය තුළ අපි පැහැදිලිව දකිනවා සමාජ සේවය කරන්න, අනුන්ට උදව් කරන්න, සමාජයට පිහිට වෙන්න, අසාධාරණේ දුරු කරන්න කියලා සමහරු විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ක්‍රියාමාර්ග ගන්න ස්වභාවය දිහා බැලුවයින් පස්සේ පේනවා ද්වේෂයෙන් මනස කුපිත කරගෙන, ඒ වගේම මෝහයෙන් මුලා වෙලා, ඒ වගේම නොයෙකුත් තමන් කැමති පක්ෂවලට, තමන් කැමති පිලකට, ඡන්දයෙන් අගතියට ගිහිල්ලා තමන්ගේ මතය තුළම හිර වෙලා සිත සතන් දූෂ්‍ය කරගෙන සමාජයේ තවත් ඉන්න බොහෝ දෙනා කුලප්පු කරලා ඒකට පටලවාගෙන මහා සමාජ ව්‍යසනයක් සිද්ධ කරන හැටි අපිට සමාජයේ බොහෝ තැන්වල පේනවා. එතකොට ඒ අය කරන්න යන්නේ පරාර්ථයක් තමයි. අනුන්ට යහපතක් කරන්න, අසාධාරණයට එරෙහි වෙන්න, ලෝකෙට යහපත කරන්න, වැරදි අඩු කරන්න, එහෙම හිතාගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් ඒ කරන්න ගිහිල්ලා අර තිවිච්ච විනාශයේ දෙතුන් ගුණයෙන් වැඩි කරලා නවතින්නේ මොකක් නිසාද? හැබැයි පරාර්ථය සිද්ධ කරන්නට නම් ආත්ම අර්ථය කියන්නේ මොකක්ද, මනස සංරක්ෂණය කරගන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. තමන්ට තමන්වත් රැකගන්නට බැරි නම්, තමන්ට තමන්ගේ මනසේ පහළ වෙන ආවේගයවත් පාලනය කරගන්න තරම් ආත්ම ශක්තියක් නැතිනම්, තමන්ට සංයමයක් දමනයක් නැතිනම්,
තමන්ට ප්‍රඥාවෙන් ලෝකයේ පිළිබඳව හිතන්න මතන්නට බැරි නම් ජීවිතයක තියෙන වටිනාකම පිළිබඳව තමන්ට තේරුම් බේරුම් කරගන්නට බැරි නම් එබඳු මිනිස්සයා සමාජයට කරන යහපත මොකද්ද? එබඳු මිනිස්සයෙකුට සමාජයට මොනවද කරන්න පුළුවන්? භෞතික වශයෙන් අපට පුළුවන් ඕන කෙනෙකුට ධනය දෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් දෙන්න පුළුවන්, ආහාර පාන දෙන්නට පුළුවන්, ඉඩකඩම් දෙන්නට පුළුවන්, භෞතික සම්පත් තියෙන කෙනෙකුට භෞතික සම්පත් වලින් උදව් කරන්න පුළුවන්. ඒක වැඩකට නැහැ කියලා කියනවා නෙවෙයි පින්නතුනි, කෙනෙකුට ජීවත් වීම සඳහා භෞතික සම්පත්තියත් අවශ්‍යයි. ඒ නිසා බාහිර වශයෙන් භෞතික වශයෙන් අන් අයට උදව් කරන්නටත් අපි පෙළඹෙන්නට ඕනේ. නමුත් අපි මතක තියාගන්නට ඕනේ, හැබැයි පරාර්ථයක් සිද්ධ කරන්නට නම් Tamange මානසික සංවර්ධනේ, මානසික අභිවෘද්ධිය සිදු කරගත යුතුමයි. බුදුරජාණන් වහන්සේට මේ තරම් මහා සමාජ මෙහෙවරක් කරන්නට පුළුවන් වුණේ මිනිසුන්ට පමණක් නෙවෙයි, දෙවිබඹුන් සහිත සකල ලෝක සත්ත්වයාටම පිහිට වෙන්නට උන්වහන්සේට පුළුවන් වුණේ තමන් වහන්සේ සංවර්ධනය වෙලා, තමන් වහන්සේගේ මනස ආරක්ෂා කරගෙන, පව්කම් වලින් දුරු කරගෙන, කුසල් දහම් දියුණු කරගෙන, මනස පිරිසුදු කරගන්න උන්වහන්සේ යොමු වුණු නිසායි. එහෙම නොකළනම් උන්වහන්සේට කවදාවත් ඒ පරිත්‍යාගය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මහා කරුණාව ඇති කරන්නට හම්බ වෙන්නේ නැහැ. ඒ මහා මෛත්‍රිය ඇති කරන්නට හම්බ වෙන්නේ නැහැ පින්නතු. දැන් මෙහෙම කිව්වහම කෙනෙක් වරදවා වටහා ගන්න පුළුවන්, ආ එහෙනම් අනිත් අය ගැන බලන එක ඔක්කොම පැත්තකින් තියලා දැන් මම බුදු වෙලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා, මම රහත් වෙලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා, දැන් අනිත් අයට උදව් කළා ඇති, එහෙනම් ඒවා පැත්තකින් තියලා මම රහත් වෙච්ච දවසක අනිත් අයට උදව් කරනවා, මම බුදු වෙච්ච දවසක අනිත් අයට උදව් කරනවා කියලා යම්කිසි කෙනෙක් හිතනවා නම් එතන තියෙන්නේ පටු චින්තනය. ඒ කුමක් නිසාද? ඒ අරහත්ත්වය සඳහා යන ගමනේදී අපට අන් අය නොතකා කටයුතු කරන්නට බෑ පින්නතුනි. අන් අය නොසලකා හැරලා අපට කටයුතු කරන්නට බෑ. විවාහ වෙලා ඉන්නවා නම් බිරිඳ ගැන, සැමියා ගැන, දරුවා ගැන, අම්මා තාත්තා ගැන, ඥාතියා ගැන, පවුල ගැන, ගම ගැන, රට ගැන, ජාතිය ගැන, ආගම ගැන නොසිතා යම් කිසි කෙනෙක් නිවන් දකින්නට උත්සාහ කරනවා නම් එතන තියෙන අසමතුලිත භාවය. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් ධර්මදේශනාවලදී පැහැදිලි කරන්නේ මේ විමුක්ති මඟ නැවැත්ම සහ පැවැත්ම කියන අංශ දෙකකින් පුහුණු කරන්නට අපට සිද්ධ වෙනවා. නැවැත්මයි කියන්නේ කෙලෙස් නැසීම සඳහා කළ යුතු දේ, පැවැත්මයි කියලා කියන්නේ තමන්ගේ ජීවිතයත්, තමන් හා බැඳුණු අන් අයගේ ජීවිතත් පවත්වන්නට තමන් කළ යුතු දේවල්. එතකොට මේ දෙපසම සමබරව හඳුනාගෙන පුහුණු කරන්නට වෙනවා. එක පැත්තක් අතහැරලා කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ගැටලුව වෙන්නේ අර ආත්ම අර්ථයයි කියලා කිව්වහම අර මනස සංවර්ධනය කරන පැත්ත සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා මිනිස්සු අල්ලගන්නෙම භෞතික වශයෙන් තමන් දියුණු වෙන්න, භෞතික වශයෙන් තමන් නැගී සිටින්න, අනේකා යටපත් කරලා තමන්ගේ අභිමානයේ ඉදිරියට මතු කරන්නට, අනික අන් අයගේ බෙලිමිරි කළා හරි කමක් නැහැ, තමන් නැගිටින්නට ඕනේ කියන මෙන්න මේ විදිහේ ඉතා දරුණු සිතුවිලි තමයි හුඟක් දෙනා ආත්ම අර්ථකාමීත්වයේ හැටියට ඇති කරගන්නේ. ඒ නිසා ඒක ආත්ම අර්ථය නෙමෙයි පින්නතුනි, ඒක ආත්ම පරිහානියයි, ඒක ආත්ම විනාශයයි. මෙලොව පරලොව තමන් නසා ගන්නා ක්‍රමයකයි. යම්කිසි කෙනෙක් ධනයට වහල් වෙනවා නම්, බලයට වහල් වෙනවා නම්, නිලතලවලට වහල් වෙනවා නම්, භෞතික සම්පත්වලට ගිජු වෙනවා නම්, ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අගතිගාමී වෙනවා නම්, එහෙම අගතිගාමී වෙලා ඒතනත්තා අනුන් පරයා නැගී සිටින්න උත්සාහ කරනවා නම් එතන තියෙන්නේ ආත්ම අර්ථ සිද්ධියක් නෙමෙයි පින්නතුනි, ආත්ම පරිහානිය, ආත්ම විනාශයක්. ඒතනත්තා මෙලවත් පරලවත් තමන් නසා ගන්නා කෙනෙක් කියලයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ දක්වනවා එසේ තමන්ගේ යහපත කැමැතිව යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම්, කාමෙහි වරදවා හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, ඒ වගේම මත්පැනට යොමු වෙනවා නම්, මොකටද මේ? තමන්ගේ සුඛවින්දනය සඳහා, තමන්ගේ යහපත, තමන්ගේ ප්‍රතිලාභය තමන් රැකෙන්නට. නමුත් යමෙක් එහෙම කරනවා නම් ඒතනත්තා ඉදේව මේසෝ ලෝකස්මින් මූලං කනති අත්තනෝ, මේ ලෝකෙදිම තමන්ගේ මුල හාර ගන්නා කෙනෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. තමන්ම නැති කර ගන්නවා මෙලවත් පරලවත්. ඉතින් ආත්මාර්ථයයි කියලා හිතාගෙන බොහෝ දෙනා කරන්නේ අන්නේ විදිහට මෙලවත් පරලවත් තමන් වෙනසෙන විදිහේ ප්‍රතිපදාවක්. තමන් රැකෙන්නට කියලා බොහෝ දෙනා කරන්නේ තමන් නැසෙන විදිහේ ප්‍රතිපදාවක්.
තමන් රැකෙන්නට ඕන නම් අනුන් රකින්නට ඕන. තමන් රැකෙන්නට කියලා අනුන් නසනවා නම් ඒ අනුන් නසන්නට සිතන සිතුවිල්ලම තමයි මෙලව පමණක් නෙමේ අනන්ත සසරෙහිම තමන් නසන්නට හේතුවක් වෙන්නේ. එතකොට වෙන කවුරුත් විසින් අපිව නසනවා නෙමේ, තමන් නැසෙන වැඩපිළිවෙලක් තමන්ම හදාගෙන තියෙනවා. ඒ නිසා තමන් රැකගන්නට ඕන නම් අනුන් රකින්නට ඕනේ. තමන් දියුණු වෙන්නට ඕන නම් අනුන්ගේ දියුණුවට අත දෙන්නට ඕනේ. මේ හැම එකක්ම මොකද්ද? අපේ මනසේ පහළ වෙන යහපත් මනෝභාවයන්, කුසල ධර්මයන්. ඒ නිසා තමන්ගේ මනස කුසල ධර්මයන්ගෙන් පෝෂණය කරගන්නට පුළුවන් නම්, තමන්ගේ මනස අසත් ධර්මයන්ගෙන් ඈත් කරගන්නට පුළුවන් නම්, තමන්ගේ මනස තෘෂ්ණා උපාදානෙන් අවිද්‍යාවෙන් ටිකෙන් ටික නිදහස් කරගන්නට පුළුවන් නම්, අන්නේ කරන වැඩපිළිවෙල තමයි සැබවින්ම ආත්ම අර්ථයයි ආත්ම අභිවෘද්ධියයි කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා පාප ධර්මයන්ගෙන් වළකෙන්නට, කුසල ධර්මයන් වඩන්නට, සිත සතන් පිරිසිදු කරන්නට යම් කිසි කෙනෙක් උනන්දු වෙනවා නම්, ඒ තැනැත්තා තමයි සැබවින්ම ආත්ම අර්ථය සඳහා උනන්දු වෙන පුද්ගලයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා හරියට ආත්මාර්ථය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ සත් අර්ථය සඳහා ක්‍රියාත්මක වෙන්න බොහෝ පරාර්ථයක් වෙනුවෙන්වත් ඒක නැති කරගන්න එපා. මොකද ඒක නැති කරගෙන අපට අනුන්ට උදව් කරන්න බෑ. සමාජ සේවා සංවිධාන පිහිටුවාගෙන අනුන්ට උදව් කරන්නට කියලා ගිහිල්ලා සමහරු කලකදී කලකිරිලා මුළු සමාජයටම දොස් පරස් නගමින් උදාසීන වෙලා ජීවිතයේ වෘද්ධ සමය සියලු දෙනාටම දොස් නගමින් කටයුතු කරන්නේ මොකක් නිසාද? අනුන්ට උදව් කරන්න කියලා යනවා. නමුත් මානසික සංයමයේ දමනය තමන් තුල නැහැ. පුද්ගල චරිත හඳුනා ගන්නට තරම් ප්‍රඥාව නැහැ. ඉවසීම නැහැ. කැප වෙන්නට බෑ. පරිත්‍යාගශීලීත්වය නැහැ. නමුත් අනුන්ට උදව් කරන්න යනවා. ඒ අනුන්ට උදව් කරන්න ගිය තැනදී අනුන්ගෙන් එන තාඩන, පීඩන, ගර්හ, නිග්‍රහ මේ ටික විඳගන්න බැරි වෙනකොට මෙහෙම මිනිස්සුන්ටද අපි උදව් කරන්න ගියේ? මුන්ට උදව් කරනවට වඩා පැත්තකට වෙලා අපේ වැඩක් බලාගන්න එක හොඳයිනේ කියලා අවසානයේ තමන් මනසින් කඩා වැටෙනවා. එතකොට ඒක සමාජයේ වරදක් නෙවෙයි පින්නතුනි. සමාජයේ දුෂ්ට නපුරු මිනිසුන්ට තමයි අපි උදව් කරන්න යන්නේ. ඒ බව දැනගෙන ඕන සමාජ සේවයට අත ගන්න. ඒ එන ගර්හා නිග්‍රහ, ඒ එන පීඩන, ඒ එන අවනම්බු, ඒ එන අලාභ, ඒ එන කටුක අද්දැකීම් විඳගන්නට බැරි නම් ඒ මනුස්සයා කොහොමද අනුන්ට උදව් කරන්නේ? එහෙමනම් අනුන්ට උදව් කරන්නට නම් තමන් තුළ යම්කිසි සංයමයක්, දමනයක් ඇති කරගෙන තියෙන්නට ඕන. තමන් තුළ යම්කිසි මානසික ශක්තියක් තියෙන්නට ඕන. තථාගතයන් වහන්සේට දෙවියන්ගෙන්, මිනිසුන්ගෙන්, නොඑක් සත්වයන්ගෙන් පැමුණුණු අප්‍රමාණ පීඩාවන් උන්වහන්සේට දරාගන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? ඒවා දරන්නට පුළුවන් විදිහේ මානසික ශක්තියක් ඇති කරගැනීමෙන් තමයි අනුන්ට උදව් කරන්න උන්වහන්සේ උත්සාහවත් වුනේ. එහෙම නොවේ නම් පින්නතුනේ, ඒ මහා මිනිසෙයින්ගෙන් පැමුණුණු නොයෙකුත් අඩන්තේටම් විඳගෙන බුද්ධත්වයට දක්වා ඔය ගමන යන්නට සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් නිකරුණේ දේවදත්ත හාමුදුරුව වගේ අය උන්වහන්සේ ඝාතනය කරන්න සැලසුම් කළා. අජාසත්ත වගේ රජවරු, ඒ වගේම සුප්පබුද්ධ වගේ රජවරු උන්වහන්සේට එරෙහි වුණා. ඒ වගේම මාගන්ධියා, චිංචමානවිකා වගේ අය අභූත චෝදනා කරමින් උන්වහන්සේගේ කීර්තිය කෙලසන්නට කටයුතු කළා. මේ හැම දෙයක්ම දැන් මේ මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න ගිහිල්ලා අනුන්ට යහපතක් කරන්නට ගිහිලා මොකටද උන්වහන්සේ නිග්‍රහ විඳින්නේ? මොකටද උන්වහන්සේ පීඩා විඳින්නේ? නමුත් ඒ ටික දරා ගන්නට අවශ්‍ය විදිහේ ආත්ම ශක්තිය, මානසික සංයමය, දමනය, මානසික අභිවෘද්ධිය, මනුෂ්‍යකම වැඩි දියුණු කරගෙන නොතිබුණා නම් කවදාවත් මේ මහා සාසනික මෙහෙවර කරන්නට පුළුවන් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා සැබවින්ම පරාර්ථය සිද්ධ කරන්නට නම්, සැබවින්ම අනුන්ට යහපත කරන්න නම් තමන් තුළ සද්භාවය අවදි කරගන්නට ඕන. ඒ නිසා අනුන්ට උදව් කරන්නට කියලා ගිහිල්ලා, අනුන්ට යහපත කරන්නට කියලා ගිහිල්ලා, පරාර්ථය වෙනුවෙන් කැප වෙනවයි කියලා හිතාගෙන තමන්ගේ මානසික සංවර්ධනය සඳහා ගන්නා උත්සාහය අතපසු කරන්නට එපා, ඉවත දාන්නට එපා, ඒක රැකගන්නට කියන බවයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් නැවත නැවතත් අවධාරණය කරන්නේ. දැන් මෙතනින් අදහස් වෙන්නේ පින්නතුනේ,
අපට භෞතික සම්පත් කිසිවක් ඕන නැහැ කියන එක නෙමෙයි. මා මුලිනුත් සඳහන් කළා වගේ යම්කිසි කෙනෙකුට අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්නට, ගුණධම් දියුණු කරගන්නට කියලා කටයුතු කරන තැනදී ඒ තැනැත්තාට භෞතික සම්පත් ඕන වෙනවා. මිල මුදල් අවශ්‍යයි, ගේදොර ඉඩ කඩම් අවශ්‍යයි, ධන ධාන්‍ය රැකී රක්ෂා තනතුරු, ගිහිව ජීවත් වෙනවා නම් අඹුසැමියන් දරුවන්, මේ හැම දෙයක්ම තියෙන්නට ඕනේ. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ ඒවා අවශ්‍ය වෙන්නේ අපට ජීවිතේ පවත්වා ගන්නටයි. ජීවිතේ පවත්වන්නේ මොකටද? යම්කිසි යහපත් අර්ථයක් සඳහා. ඒ ජීවිතේ පවත්වන අර්ථය මොකද්ද කියලා අපට නොයැටහුනොත් බොහෝ දෙනා වරදවා ගන්නවා. අර ජීවිතේ පවත්වන්නට උදව් වෙන දේවල් තමයි අපේ ජීවිතේ ප්‍රධාන අර්ථය හැටියට සමහරු වරදවා තේරුම් ගන්නවා. අර සමාජයේ සමහර තරුණ අය කියන්නේ ජීවත් වෙන්න කනවද, එහෙම නැත්නම් කෑම නිසා ජීවත් වෙනවද, කණ්ඩ ජීවත් වෙනවද, ජීවත් වෙන්න කනවද, මෙහෙම සමහරු ප්‍රශ්න කරන්නේ. එතකොට ඇත්තටම ආහාරය කියලා කියන්නේ ජීවත් වෙන්නටයි. නමුත් යම්කිසි කෙනෙක් හිතනවා නම් මම ජීවත් වෙන්නේ ආහාරය සඳහායි, ජීවත් වෙන්නේ කෑමටයි කියලා හිතනවා නම් ඒතනත්තා සම්පූර්ණයෙන් පරමාර්ථයේ කන පිටහරවාගෙන. අන්න ඒ වගේ ජීවත් වීම සඳහා ධනය, මිල මුදල්, රැකී රක්ෂා, යාන වාහන, තනතුරු, මේ හැම දෙයක්ම අවශ්‍යයි ජීවිතේ පවත්වන්නට. හැබැයි ජීවිතේ පවත්වන්නේ මොකටද මේ ඔක්කොම එකතු කරගෙන? එහි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ආත්ම අර්ථය සිද්ධ කරගන්නට, තමන්ගේ මෙලොව පරලොව යහපත සිද්ධ කරගන්න, ලෝකෙට සෙත සලස්වන්නට, එතකොට තමන්ගේ මනස සංවර්ධනය කරගන්න, මනුෂ්‍යකම් දියුණු කරගන්න. ඒකක්වත් දියුණු වෙන්නේ නැතිනම් පින්නතුනේ අර භෞතික සම්පත් ගොඩගහගෙන ජීවිතේ පැවැත්වුවයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තිරස්චීන ජීවිතයක් පමණයි. මිනිස්සෙක් හැටියට මනස සංවර්ධනය නොවනවා නම්, කාලා බීලා සතුටු වෙලා මැරිලා යනවා නම්, ඒ ජීවිතය තිරිසන් සතෙකුගේ ජීවිතය තුල කෙරෙන කටයුතු විතරයි කෙරිලා තියෙන්නේ. එහෙමනම් ඒ ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක් නෙමෙයි. මනුෂ්‍ය ජීවිතයක් වෙන්නට නම් හොඳ නරක, කලයුත්ත නොකලයුත්ත, කුසලය අකුසලය, සදාචාරය දුරාචාරය, මේවා වෙන් කොටගෙන තමන්ගේ මනස යහපතින් වළක්වලා යහපතෙහි යෙදවීමේ හැකියාව තියෙන්න ඕන. අන්නේ සත් අර්ථය සඳහා, අන්නේ ආත්ම අර්ථය සිද්ධ කරගන්නට අපට ධනය අවශ්‍යයි, අපට ජීවිතය අවශ්‍යයි, අපට මිල මුදල් අවශ්‍යයි, භෞතික සම්පත් අවශ්‍යයි. ඒ නිසා බුදුදහම තුල මේ භෞතික සම්පත් කිසිවක් අනවශ්‍යයි කියලා කොතනකවත් පැහැදිලි කරන්නේ පින්නතුනි. ඒ හැම දෙයක්ම ජීවිතයක තියෙන්නට ඕනේ කුමක් සඳහාද? මෙන්න මේ උසස් පරමාර්ථය සාධනය කරගන්න. ඉතින් අද කාලේ සමාජයේ හුඟක් සිද්ධ වෙලා තියෙන්නේ ඒ ජීවත් වෙන්නේ කුමක් සඳහාද? ජීවිතයේ ලැබිය යුතු සත් අර්ථය මොකක්ද? ආත්ම අර්ථය මොකක්ද? මෙලොව පරලොව අභිවෘද්ධිය මොකක්ද? මනුස්සකම මොකක්ද කියලා තේරුම් ගන්නේ නැතිව ඒක අමතක කරලා ඊට වඩා මුල් තැනක් දීලා තියෙනවා අර භෞතික සම්පත් වලින් ආඩ්‍ය වීමට. එතනයි පටලවාගෙන තියෙන්නේ. ඒකම තමයි ආත්ම අර්ථය හැටියට අද හඳුනාගෙන තියෙන්නේ. ඒකම තමයි ආත්ම අභිවෘද්ධිය හැටියට අද හඳුනාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ වචන පවා අපි යම් ප්‍රමාණයකට කන පිට හරවාගෙනයි අපි ඉතා පටු අදහස් ඇතිව මේ සමාජය තුළ ඒවා භාවිතා කරන්නට පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. එනිසා පින්නතුනේ ජීවිතයක් පවත්වද්දී ආත්ම අර්ථය හැටියට කරුණු දෙකක් සැලකෙනවා, ධනය සහ අභිවෘද්ධිය. ධනයයි කිව්වන් පස්සේ භෞතික ධනයත් අවශ්‍යයි, අධ්‍යාත්මික ධනයත් අවශ්‍යයි. අභිවෘද්ධිය කිව්වන් පස්සේ භෞතික අභිවෘද්ධියත් අවශ්‍යයි, අධ්‍යාත්මික අභිවෘද්ධියත් අවශ්‍යයි. මේ දෙකම ගොඩනගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. හැබැයි යම්කිසි කෙනෙක් අර භෞතික පැත්තට මුල් තැන දීලා අධ්‍යාත්මය නසා ගන්නවා නම් අනුන්ගේ කටයුතු කරන්නට ගිහිල්ලා තමන්ගේ මානසික අභිවෘද්ධිය නැති කරගන්නවා නම් අන්න ඒක සුදුසු නැහැ කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඒ මනස සංවර්ධනය කිරීමේ පරමාර්ථය ඇතිව, ලෝකෙට යහපත සැලසීමේ පරමාර්ථය ඇතිව භෞතික ධනය, භෞතික අභිවෘද්ධියත් යම්කිසි කෙනෙක් රැස් කරගත යුතු වෙනවා. ඒ නිසා ගිහියෙක් හැටියට ජීවත් වෙනවා නම් ඒ තැනැත්තාට
අර විදිහේ භෞතික සම්පත් රාශි කරන්නත්. ඒකයි මම මුලිනුත් සඳහන් කළේ අපට මේ විමුක්ති මඟ නැවැත්ම සහ පැවැත්ම කියලා අංශ දෙකකින් පුහුණු කරන්නට සිද්ධ වෙනවා. විමුක්තිය සඳහා කටයුතු කරන අතරතුරේ පැවැත්ම ගැනත් වග බලා ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පැවැත්ම ගැන වග බලා ගන්නකොට ධන උපායන ක්‍රමයන්, ඒ වගේම අන් අය සමග හිතවත්ව ජීවත් වෙන හැටි, ඒ වගේම භෞතිකව අපි සුවසේ ජීවත් වෙන හැටි, මේවා ගැනත් සැලකිලිමත් වෙන්නට සිද්ධ වෙනවා. ඒවා සැලකිලිමත් වෙන අතරතුරේ අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණය සඳහා අපට සුළු සුළු දේවල් බැහැර කරන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන තැනැත්තා ධනං චජේ යෝපන අංග හේතෝ අංගං චදේ ජීවිතං රක්කමානෝ අංගං ධනං ජීවිතං චාපි සබ්බං චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ. මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන තැනැත්තා ජීවිතයත් රැක ගන්නවා, ධනයත් රැක ගන්නවා, අංග ප්‍රත්‍යංගත් රැක ගන්නවා. රැකගෙන තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒතනත්තාට අංග ප්‍රත්‍යංග රැක ගැනීමේ බලවත් අවශ්‍යතාවයක් මතුනොත් ධනය ඒ වෙනුවෙන් වියදම් කරනවා. අපොයි ධනය නම් වියදම් කරන්න බෑ, ඒව තමයි වටින්නේ, ඔය අතප්පයක් නැති වුණත් කමක් නැහැ කියලා එහෙම හිතන්නේ නැහැ. ඒ මොකක් නිසාද? මේතනත්තා දකිනවා මේ භෞතික මිල මුදල් වලට වඩා අංග ප්‍රත්‍යංග වටිනවා. ඒ නිසා තමයි මිනිස්සු ලෙඩ දුකක් හැදුනහම ඒ ලෙඩ දුක් නිවාරණය කරගන්න, සුවපත් කරගන්නට ලක්ෂ ගණනින් කෝටි ගණනින් වුණත් මුදල් වැය කරන්නේ මොකක් නිසාද? ඒ අය හඳුනාගෙන තියනවා මේ භෞතික ධන සම්පත් අවශ්‍යයි, හැබැයි මේවාට වඩා අංග ප්‍රත්‍යංග වටිනවා. ඒ නිසා අංග ප්‍රත්‍යංග රැකගන්නට ඕන වෙච්ච වෙලාවට ධනය යට කරන්නට, ධනේ ඒ වෙනුවෙන් වැය කරන්නට මිනිස්සු සූදානම්. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා දැන් අපි ධනය වියදම් කරලා අංග ප්‍රත්‍යංග රැක ගන්නවා. හැබැයි යම් කිසි කෙනෙකුට ජීවිතයට තර්ජනයක් ආවොත් ඒ ජීවිතේ රැකගන්න සමහර විට අංග ප්‍රත්‍යංග හරි පරිත්‍යාග කරන්න සිද්ධ වෙනවා. අපි හිතමු යම් අවස්ථාවක බැරෑරුම් මොහොතක යම් කිසි දෙයක් අපේ හිස මතට පතිත වෙනවා නම්, අපේ බෙල්ලට කවුරු හරි කඩුවකින් කොටනවා නම්, පිහියකින් දමා ගසනවා නම්, අපි මොකද්ද සැනකින්ම කරන්නේ? ඉක්මනින් පුළුවන් හැටියට අතේ මොකවත් තිබුණත් නැතත් ඉක්මනට අත ඉස්සරහට දානවා. එතකොට දැන් මේකෙන් අත කැපෙනවනේ කියන එක අපට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඊට වඩා අපට ජීවිතේ වටිනවා. බෙල්ල කැපුණොත් ජීවිතේම ඉවරයි. ඒ වගේම හිස පොඩි වුණොත් ජීවිතේම ඉවරයි. ඒ නිසා ජීවිතේ රැකගැනීමේ පරමාර්ථය සඳහා අපි අතපය හරි ඉස්සරහට දාලා ඒ අංග ප්‍රත්‍යංග විනාශ වුණත් අපි ජීවිතේ රැකගන්න උත්සාහ කරනවා. ඒ කුමක් නිසාද? අංග ප්‍රත්‍යංග වලටත් වඩා ජීවිතේ වටින නිසා. දැන් අපි ධනේ පරිත්‍යාග කළේ අංග ප්‍රත්‍යංග රැකගන්න. හැබැයි අංග ප්‍රත්‍යංගත් අපි නොතකා හරිනවා, ඒවත් පරිත්‍යාග කරනවා කුමක් සඳහාද? ජීවිතේ රැකගන්න. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් හැබෑවට දහම මොකක්ද, ආත්ම අභිවෘද්ධිය මොකක්ද, ආත්ම අර්ථය මොකක්ද කියලා මේ සත් අර්ථය හරියට හඳුනාගෙන කටයුතු කරනවා නම් අන්න ඒ තැනැත්තා අංගං ධනං ජීවිතං චාපි සබ්බං චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ. දහම රකින්නට, කුසලයේ රකින්නට, සද්භාවයේ රකින්නට, මානසික අභිවෘද්ධිය රැකගන්නට, මනුෂ්‍යකම් රකින්නට ධනය අංග ප්‍රත්‍යංග පමණක් නෙමේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන්න සූදානම් වෙනවා. ඒ කුමක් නිසාද? ධර්මය එතරම්ම වැදගත් වෙන නිසා, මනුෂ්‍යකම් එතරම්ම වැදගත් වෙන නිසා, මානසික අභිවෘද්ධිය, මානසික සංවර්ධනය, සද්භාවය එතරම්ම වැදගත් නිසා ඒ සඳහා උනන්දු වෙන පුද්ගලයා අර සියල්ලක් මේ වෙනුවෙන් පරිත්‍යාග කරනවා. එතකොට මෙන්න මේ විදිහටයි ආත්ම අර්ථය හරියට හඳුනාගත යුත්තේ. එතකොට අපි අනුපිළිවෙලින් බලන්නට ඕනේ, ධනයත් අවශ්‍යයි, අංග ප්‍රත්‍යංග හොඳින් තියාගන්න එකත් අවශ්‍යයි, ජීවත් වීමත් අවශ්‍යයි. මේ ඔක්කොම කුමක් සඳහාද? යහපත් අර්ථයක් සඳහා, ධර්මානුධර්ම චර්යාවක් සඳහා, මානසික සංවර්ධනය සඳහා, මනුෂ්‍යකම් වැඩි දියුණු කිරීම සඳහා. ඒ මනුෂ්‍යකම් වැඩි දියුණු කිරීම මානසික සංවර්ධනය කියන කාර්යයට බාධා පැමිණෙනවා නම් එතනදී අනිත් ඔක්කොම අතහැරලා දාන්නට සූදානම්. හැබැයි ඒවත් රැකගෙනම මානසික සංවර්ධනය ඇති කරගන්නට පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඒක අත්‍යවශ්‍යයි. දැන් මේකෙන් අදහස් කරන්නේ ජීවිතේ පරදුවට තියන්න හැමතැනකදීම කියන එක නෙමෙයි. මහබෝසතාණන් වහන්සේලා දාන පාරමිතාව, සීල පාරමිතාව ආදී මේ දස පාරමිතාවන් සම්පාදනය කරද්දී උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා.
ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන්නේ හැමතැනදීම ගිහිල්ලා බෙල්ල තියනවා කියන එක නෙමෙයි පින්නතුනි. ඒ යහපත් අර්ථය සඳහා, ඒ පොදු අර්ථය සඳහා, ඒ ගුණය සඳහා, ඒ සීලය සඳහා, ඒ මානසික අභිවෘද්ධිය සඳහා, මනුෂ්‍යකම සඳහා උන්වහන්සේලා ජීවිතේ වුණත් කැප කරන්නට සූදානම්. එතනදී ජීවිතේ නැති වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක් වෙනතුනේ. දැන් උදාහරණයක් හැටියට ගත්තයින් පස්සේ දරුවෙකුට මොනවා හරි අනතුරක් වෙන්නට යනකොට අම්මා කෙනෙක් ඒ මැදට පනිනවා. තව කෙනෙක් කඩුවෙන් කොටනවා නම්, පිහියකින් දමා ගහනවා නම්, ඊතලයකින් විදිනවා නම්, තුවක්කුවකින් වෙඩි තියනවා නම් දරුවා රැකගන්න අම්මා ඉදිරියට පනිනවා. එතකොට ඒ පනින්නේ දරුවගේ ජීවිතේ රකින්න තමන්ගේ ජීවිතය වෙනුවෙන් පරිත්‍යාග කරන. එතකොට එතනදී අර ඊතල පහරින් අම්මා මැරෙන්නට ඕන කියලා නියමයක් නැහැ. මැරුණත් නැතත් අම්මා ඒ වෙනකොට ජීවිතේ පරිත්‍යාග කරලා ඉවරයි. අර වෙඩි පහරින් අම්මා මැරුණත් නැතත් අම්මගේ ජීවිතේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරලා ඉවරයි. ඒ කඩු පහරින් මවගේ ජීවිතය විනාශ වුණත් රැකුණත් ඒ අම්මා දරුවා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා ඉවරයි. එනිසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන්නේ හැමතිස්සෙම අඥාන විදිහට ගැලසඳ ගන්නවා කියන එකවත්, සියදි විනාශා ගන්නවා කියන එකවත්, අනුන් වෙනුවෙන් මැරෙනවා කියන එකවත් නෙවෙයි පින්නතුනි. අවශ්‍ය තැනදී ගුණය සඳහා, යහපත සඳහා, මනුෂ්‍යකම සඳහා, ගුණවත්කම් රකින්නට, ධර්මයේ රකින්නට, ජීවිතයේ උනත් පරද්දුවට තබලා ක්‍රියා කරන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන තැනැත්තා උනන්දු වෙනවා. දැන් අද සමාජයේ අපට ගොඩක් වෙලාවට පෙනෙන්නට තියෙන්නේ යම් කිසි කෙනෙක් ධනය උපයන්නට ඕන වෙනකොට ආත්මලාභය, ආත්ම සුඛ විහරණය කියන මේ භෞතික සම්පත් පිළිබඳව කල්පනා කරනකොට ඒ තැනැත්තා ජීවිතයත් පරිත්‍යාග කරනවා, ධර්මයත් පරිත්‍යාග කරනවා, ප්‍රතිපදාවත් පාවා දෙනවා. ප්‍රතිපදාව, ධර්මය, සාසනය, මනුෂ්‍යකම මේ ඔක්කොම පාවා දීලා අද ඇතැම් අය ධනය රකින්නට උත්සාහවත් වෙනවා. ඇයි ඒ? ඒ අය ආත්ම අභිවෘද්ධිය හැටියට, ආත්ම අර්ථය හැටියට හිතාගෙන ඉන්නේ ධන සම්පත්, භෞතික සම්පත්. ඒ භෞතික සම්පත් තමයි හැබැයි ආත්ම අභිවෘද්ධිය, භෞතික සම්පත් තමයි හැබැයි ආත්ම අර්ථය කියලා වරදවා වටහා ගත්තහම ධර්මයයි, මනුෂ්‍යකමයි, ගුණධමුයි, සාසනයයි සියල්ලම පාවා දෙනවා ධනය සඳහා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැබෑ අර්ථය ඒ උසස් මනුෂ්‍ය ගුණධර්මයි, ඒවා සඳහා අපට පුළුවන් වෙන්න ඕන ධනය, ඒ වගේම බාහිර සම්පත්, අංග ප්‍රත්‍යංග ජීවිතයේ උනත් පරිත්‍යාග කරලා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මේ ගාථා ධර්මයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එබඳු සත් අර්ථය, ඒ හැබෑ ආත්ම අර්ථය, ආත්ම අභිවෘද්ධිය මොකද්ද කියලා හරියට තේරුම් ගන්න, තේරුම් අරගෙන කටයුතු කරන්න. එහෙම තේරුම් අරගෙන කටයුතු කරන තැනැත්තා කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ඒ ආත්ම අභිවෘද්ධිය නැති කරගන්නේ, ඒ මනුෂ්‍යකම් වර්ධනය කිරීම, ගුණධම් වර්ධනය කිරීම, ආධ්‍යාත්මික දියුණුව සංවර්ධනය ඇති කිරීම ඒ කවර දෙයකටවත් යටපත් කරලා හැල්ලු කරන්නට එපා. අර සියල්ල කරන අතරතුරෙත් ඒ තමන්ගේ මෙලොව පරලොව යහපත පිණිස මනස සංවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කළ යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. ඒ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන හැබෑම ආත්ම අර්ථය මොකද්ද කියලා තේරුම් අරගෙන ආත්ම අර්ථය මතු කර ගනිමින්, පරාර්ථය සිද්ධ කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත මනුෂ්‍ය ජීවිත ගත කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත්, අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං